ජොගියා යුටියුබ් නාලිකාවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි තොරතුරු ගෙනෙන්නේ අඳුරු වලාපටියකින් වැසී අගාධය කරා ඇදී යන අපේ සිංහල බෞද්ධ පරපුර දැක ඒ අඳුරට ආලෝකයක් ගෙනීමට සූදානම් වෙච්ච අපේ මාහිමිපාණන් වහන්සේ, අතිගෞරවනීය ගංගොඩවිල සෝම මාහිමිපාණන් වහන්සේ පිළිබඳව වීඩියෝවක් ඉදිරිපත් කිරීමටයි. අද සමාජයේ කොයිතරම් දුරට පිරිහිලාද කියන එක අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. නමුත් ඒ බව දැක දැකම තම මඩිය තර කර ගැනීම පිණිස පමණක් ධර්මයේ දේශනා කරන, ධර්මයේ කතා කරන හාමුදුරුවරුන්ගෙන් පිරිච්ච රටක් බවට පත් වෙලා තියෙනවා දැන් මේ රට. ඒ කොහොම වුණත් පෙර අතීතයේදී තම ලේ මස් නහර දන් දීලා මේ රට රැකගන්න, අපේ අනාගතය රැකගන්න දිවි හිමියෙන් කටයුතු කරන හාමුදුරුවරුන් වාසය කරපු පූජනීය රටක් තමයි මේක. උන්වහන්සේලා ගැන කතා කරනවා නම් මෑත අතීතයේදී අපිට පහළ වෙච්ච අති විශිෂ්ට වූ හිමි නමක් තමයි ගංගොඩවිල සෝම මාහිමිපාණන් වහන්සේ කියන්නේ. සිංහල බෞද්ධ පරපුරට, සිංහල ජාතියට කවදා හෝ දවසක අත්වීමට නියමිත දුක්ඛිත ඉරණම පිළිබඳව කල්තියා දැනගත් උන්වහන්සේ එතුමාගේ ධර්මචාරිකාව මගින් අපේ තරුණ පරපුරේ අභිවෘද්ධිය දක්වා විශාල මෙහෙයක් සිදු කිරීමට විශාල වැඩසටහන් මාලාවකට අඩිතාලම දැමුවා. එතුමාගේ ජාතිය බේරා ගැනීමේ මහා ධර්ම යාත්‍රාවේ ආරම්භය ලෙස එතුමන් තුරුණු සවිය නම් තරුණ සංවිධානයක් ආරම්භ කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය එකිනෙක අමුණමින් අද සමාජයට ගැළපෙන ලෙස අපේ තරුණ පරපුරට දේශනා කරමින් එතුමා ධර්මචාරිකාව බොහෝ දුරට රැගෙන ගියා. වරක් එතුමන් දේශනා කළා අපි බෞද්ධයා නමින් ගසාගෙන සිටින ලේබලය ගලවා දැමිය යුතුයි කියලා. ඇත්තටම කල්පනා කළ බලනකොට අපි මේ ලේබලයක් නේද ගහගෙන ඉන්නේ? අපි ඇත්තටම බෞද්ධයෝ ලෙස කටයුතු කරනවද? අපි ඇත්තටම දහමේ යෙදෙනවද? අපි පින්කම් කරනවද? දිගින් දිගටම කල්පනා කරනකොට යමෙකුට කියන්න පුළුවන්, ඕ අපි පින්කම් වල යෙදෙනවා, අපි දහමේ හැසිරෙනවා. ඒත් ඇත්ත වශයෙන්ම ඔබ එහෙම කරනවද කියලා ඔබම කල්පනා කරන්න. අපි අපේ වාසිය තකා ඕනම දෙයක් කිරීමට සූදානම් වෙච්ච ජාතියක් බවට පත් වෙලා තියෙනවා නේද? මෙන්න මේ පිළිබඳවයි සෝම හිමියන් දිගින් දිගටම දේශනා කළේ. එතුමන් කැමති වුණේ නෑ අපි අද මේ පත් වෙලා තියෙන තත්ත්වයට ඇත්තටම පත් වෙනවට. අපි මේ වගේ තත්ත්වයකට පත් වුණාම ඒන් වාසියත් වෙන පිරිසක් මේ රටේ ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ පිරිසක් එකතු වෙලා එතුමන්ගේ මේ ධර්මචාරිකාව නතර කරා කියලා ඔබට හිතෙනවා නේද? එතුමන්ගේ මේ ධර්මචාරිකාවට දිගින් දිගටම තරුණයන් බොහෝ සෙයින් එක්වීමට පටන්ගත් නිසා මේ වාසි ලැබෙන කොට්ටාසේ විසින් මෙතුමාගේ ජීවිතය ඇත්තටම අහිමි කරාද කියලා අපිට වරක හිතෙන්නට පුළුවන්. එතුමාගේ මේ නික්මයම ඇත්ත වශයෙන්ම අපිට කියා දෙන්නේ ජීවිතයේ අනිත්‍ය බව නේද? ජාතියේ පිනට පහළ වී අකලට නිවී ගිය අපේ දම්පාන සෝම හිමියන් පිළිබඳව තවත් තොරතුරු රැගෙන මීළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මේ රටට වැඩදායි පුද්ගලයෙක් වීමට ඔබත් අද සිට මදක් සිතන් සිතා කටයුතු කරන්න. එවිට අපිට ජාතියක් ලෙස, එකම ජාතියක් ලෙස නැගී සිටීමට පුළුවන් වේවි. එහෙනම් මේ වගේ තවත් තොරතුරු රැගෙන ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන තෙක් අපි සමුගන්නවා මේ ජොගියා යුටියුබ් නාලිකාවේ අපි. ඒ වගේම ඔබට දැනගැනීමට අවශ්‍ය, ඔබ දැනගැනීමට කැමති ඕනෑම දෙයක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්න අපි ලෑස්ති. සමාජයට වැඩදායි පුද්ගලයන් ලෙස කටයුතු කරමින් අපි තොරතුරු බෙදාගමු. ඔබේ අදහස් කමෙන්ටුවක් මගින් අපිට දන්වන්න, අපි ඔබට පිළිතුරු සපයන්නම්. එසේනම් ඔබට සුබ දවසක්.